එතුමන් ඉදිරියේ තබමින් අපි මෙයාගෙට එක්වෙමු. පියාණන් වහන්සේගේද පුත්‍රයාණන් වහන්සේගේද සුදාත්මයන් වහන්සේගේද නාමයෙන් අප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වර ප්‍රසාදයක් දෙවි පියාණන් වහන්සේගේ ප්‍රේමයක් සුදාත්මයන් වහන්සේගේ සහභාගිකමක් ඔබ සියලන් සමග පවතිවා. සහෝදර සහෝදරියනි, අපි බොහෝ දෙනා අපට අවශ්‍ය සුවය ඒ වගේම අද දවසේදී එය පමණක් මාදී රෝගීව සිටින අප රට වෙනුවෙනුත් අද අපි විශේෂයෙන් යාඥා කළ යුතුයි. එසේ අදමින් මෙයාගේට සුදුසන් වන්න කියා අපි සම්විධානන්ගේ ණයදමින් අපෙන් සිදු වූ ඇති වැරදි වලට ස්වාමින් වහන්සේගෙන් සමාව අයදි. සර්වබලධාරී දෙවියන් වහන්සේටද සහෝදර සහෝදරියනි ඔබටද මා පෞකල බව කියමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සා අදපත් කිරීමෙන් මම බොහෝ පෞකල කෙරෙමි. ඒ මාගේ වර්ධීය මාගේ වර්ධීය මාගේ මහත් වර්ධීය භාග්‍යවත් නිත්‍ය කන්නිමල්ලිය තුමියෙන්ද සියසර දූතයන්ගෙන් හා සුන්දවන්තයන්ගෙන්ද මාගේ සහෝදර සහෝදරයනි ඔබගෙන්ද මාදේශා අපගේ සමිධානන්වර දෙවියන් වහන්සේය යාඥා සර්වබලධාරී දෙවියන් වහන්සේ අපට කරුණා කර
අපගේ පව් කමා කර සදා ජීවනයේ අප පමනුවන සේක්වා. ස්වාමිනී කරුණා කළ මැනව ස්තුරී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව අති උත්කෘෂ්ට මණ්ඩලයේ දෙවියන් වහන්සේට මහිමයද මේ පිට සුසිද්ධානන් හට සාමයද වේවා. දෙවි සමිධානනි, ස්වර්ගීය රජානනි, ස්වර්ගබලධාරී දෙවිපියාණනි, අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු. ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු. ඔබ වහන්සේට වන්දනා කරමු. ඔබ වහන්සේගේ මහිමය පළ කරමු. ඔබ වහන්සේගේ අතිමහත් මහිමය නිසා අපි ඔබ වහන්සේට තුති පුදමු. ඒකචන්ද පුත්‍ර වූ ජේසු ක්‍රිස්තුනි, දෙවි සම්විධානනි, දේව පැතුළු පෝතකයාණනි, පියාණන් වහන්සේගේ පුත්‍රයාණනි, ලොවේ පවහන ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව, ලොවේ පවහන ඔබ වහන්සේ අපගේ ඇතුම පිළිගත මැනව, පියාණන්ගේ දකුණු පසේ වැඩ සිටින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව, මහවිසාරයත් ශුද්ධාත්මයන්න් සමග දෙවිපියාණන් වහන්සේගේ මහිමේදී එක්ව වැඩවසන්නා වූ ජේසු සමිධානනි, එකම ශුද්ධ වූ තැනැන් වහන්සේ ඔබ වහන්සේමය, එකම සමිධානන් වහන්සේ ඔබ වහන්සේමය, එකම අති උත්කෘෂ්ට තැනැන් වහන්සේ ඔබ වහන්සේමය. ආමෙන්. අපි ආඥා කරමු. සර්වබලධාරී සදාතන දෙවි සමිධානනි, දිව්‍ය වෛද්‍යවරයාණෙනි, අප සුරකිමින් සුවපත් කරන ඔබ වහන්සේගේ පීතෘකාදරය කෙරෙහි තරේ විශ්වාසය තබමින් සැම වසරකම ශ්‍රී ලංකාප ස්වාමිදූගේ පාමුලට පැමිණෙන ඔබ වහන්සේගේ දරු කැල දෙසනෙත් යොමා යොමු කළ මැනව අපගේ ශාරීරික මානසික සියලු රෝගාබාධයන්ගෙන් අප නිදහස් කර අපට සුවය දානය කරමින් අප වහන්සේ වෙත රඳවා ගත මැනව මෙකී දේ ඔබ වහන්සේ හා සුදාත්කනන් සමග දෙවියන්ව සදාකල් වැඩ සිටින්නා වූද රජකම් කරන්නා වූද ඔබ වහන්සේගේ පුත්‍රයානන්ද අපගේ සමිධානන්ද වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම ලැබේවා. වාඩිවන්න. යසායා දවස් පෙසයි තුමාගේ කොටෙන් උපුටාගත් කොටසකි. සියලු වැල්දී දෙවි ස්වාමීන් වහන්සේ මට කතා කොට රාජගෘහාධිකාරී ෂෙබ්නා වෙත ගොස් මෙසේ කියන්න මට නියම කළ සේකැයි දන්වන්න. සමිධානන් වහන්සේ, නුඹේ නිලයෙන් නුඹ පහ කර, නුඹේ උසස් තත්ත්වයෙන් නුඹ පහතට හෙලා දමන සේක. සමිධානන් වහන්සේ ශ්‍රිග්නාට මෙසේ වදාළ සේක. එසේ සිදු වූ විට හිල්කියාගේ පුත්‍ර වූ මාගේ මෙහෙකරු වන එලියා කීමට මම අඩගසන්නෙමි. නුඹේ නිල සලුව ඔහුට හඳවා, නුඹේ පටිය ඔහුගේ ඉඟටියේ බැඳ, නුඹේ ආධිපත්‍ය මම ඔහුට පවරා දෙන්නෙමි. ඔහු ජෙරුසලෙමේ සෙනගටත් සුදාවේ වංශයටත් පියකුමින් වනු ඇත. දාවිද්ගේ වංශයේ නිල අතුර ඔහුට දෙනු ලබන්නේය. ඔහු අරිනදී කිසිවෙක් නොවසන්නේය. ඔහු වසනදී කිසිවෙක් නාරින්නේය. මම සවිකල ඈනයක් මෙන් ඔහු සිය තනතුරෙහි ඉරසර ලෙස පිහිටුවන්නෙමි. ඔහුගේ මුළු වංශයට ඔහු ගෞරවයක් වන්නේය. දේව වචනේ මෙසේය. ඔබගේ පිළිතුර සමිධානේ
උපවහන්සේගේ ප්‍රේමය සදා පවතින්නේ සමීතුනි උපවහන්සේගේ ප්‍රේමය හත පතුලෙන් නොබට තුති කරන්නේමී දෙවිවරු ඉදිරියේ ඔබටගේ ගයා ඔබ පස සන්නේමී ඔබේ ශුද්ධ මාලිගාව දෙස බලා නමස්කාර කරමින් ඔබේ කරුණා ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසා ඔබේ නාමයට තුති පුදන්නේමි සමිදනි ඔබ වහන්සේගේ ප්‍රේමය සදා පවතින්නේ උත්තරීත බවත් ඔබ වහන්සේ පෙන්වූ සීක ඔබ මා යදි දවසේදී ඔබ මට පිළිතුර දුන් සීක මාගේ සිත සොවිකුට මට පවුලුතුමන් විසින් රෝමෝන්ට ලියන ලද හසුමෙන් උපුටාගත් කර සිටි දෙවන් වහන්සේගේ වාක්ප්‍රසාද සම්භාරය කෙතරම් විශාලද, වහන්සේගේ ප්‍රඥාව සහ ඥානය කෙතරම් ගැඹුරුද, උන්වහන්සේගේ විනිශ්චයන් කෙතරම් අචින්තද, උන්වහන්සේගේ ක්‍රියාමාර්ග කෙතරම් වර්ණනා විෂාතිකාන්තද. සුදෝලී වෙල්ලේ මෙසේ කියා ඇත. සමිධාන් වහන්සේ සිත තේරුම් ගත්තේ කවරෙක්ද? උන්වහන්සේට පුරෝහිතයා වූයේ කවරෙක්ද? උන්වහන්සේගේ ප්‍රතිඵලයක් ලබන පිණිස පළමුකොට උන්වහන්සේට යමක් දුන්නේ කවරෙක්ද? මංග සියල්ල මම වදාරන්නේ උන්වහන්සේ. සියල්ල රක්ෂා කරන්නේ උන්වහන්සේය. සියල්ල අර්ථාන්විත කරන්නේ උන්වහන්සේය. උන්වහන්සේට සදාටම මහිමය වේවා. ආමෙන්.
දේ වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුභ වචන. ක්‍රිස්තුස් වහන්සේ කර්ම කොටගෙන දෙවියන් වහන්සේ ලෝකය තමන් වහන්සේට සමගි කරගමින් ඒ සමග කිරීමේ සේවය අපට බාර දුන්සේක. සම්විධානන් වහන්සේ ඔබ සමග වනසේක්වා. සුද්ධවර මදෙතුමාගේ සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. ජෙසුස් වහන්සේ පිලිප්පි කයිසාරියේ පෙදෙස්වලට පැමිණි කල මනුෂ්‍ය පුත්‍රයානෝ කවරෙක් කියා මිනිසු කියද්දැයි සිය ශ්‍රාවකයන්ගෙන් ඇසූසේක. ඔහු කතාකොට සමහරෙක් විෂ්ණාවක ජුහම් කියාද, සමහරෙක් එලියා කියාද, අන් සමහරෙක් ජෙරෙමියා නොහොත් දිවසුරුන්ගෙන් කෙනෙක් කියාද කියති කීහ. එහෙත් ඔබ මා කවරෙකු කියා කියන්නේ හුදැයි ඔවුන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක. සීමොන් පේදුරු උත්තර දෙමින් ඔබ ක්‍රිස්තුවර යානෝය, ජීවමාන දිවියන් වහන්සේගේ පුත්‍රයානෝයයි කීය. ජෙසුස් වහන්සේ උත්තර දෙමින් ජෝනාගේ පුත් සීමොන් ඔබ ඉතා භාග්‍යවන්තය. මන්ද ස්වර්ගයෙහි වැඩවසන මාගේ පියාණන් වහන්සේගෙන් මිස මනුෂ්‍ය මගකින් මෙය ඔබට එළිදරව් නොකරන ලද්දේය. මම ඔබට කියමි, ඔබ පේතුරුය, මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනගන්නෙමි. මරණයේ බලයට වුවද එය පරාජය කළ නොහැකිය. ස්වර්ග රාජ්‍යයේ යතුර ඔබට දෙන්නෙමි. ඔබ පොළොහෙදී යමක් බඳින්නෙහිද ඒ ස්වර්ග රාජ්‍යයෙහිදී බඳිනු ලබන්නේය. ඔබ පොළොවේදී යමක් මුදන්නෙහිද ඒ ස්වර්ග රාජ්‍යයේදී මුදනු ලබන්නේයයි වදාළසේක. තවද තමන් ක්‍රිස්තුස් වහන්සේ බව කිසිවෙකුට නොකියන ලෙස ඔවුන් වහන්සේ ශ්‍රාවකයන්ට අණදුන්සේක. සම්විධානන් වහන්සේගේ සුභාරංචිය මෙසේය.
ක්‍රිස්තු මන්තුල මා දයාබර සහෝදර සහෝදරියනි මා ප්‍රථමයෙන්ම මේ සිද්ධාස්ථානයට පැමිණි සියලු දෙනාටම සුවදායක ස්වාමින් වහන්සේගේ අප සැම විට අප සැමට සුවය සාමය දෙන මරිමවුන්ගේ සුවය සාමය ඔබට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රියදර මිත්‍රවරුනි, අද අපි සෑම දෙනා මේ සිද්ධස්ථානයේ එක්වන්නේ බොහෝ විට අපගේ ලෙඩ රෝගවලට, එහෙම නැතිනම් අපේ පවුලේ කෙනෙකුගේ ලෙඩකට රෝගයකට මෑණියන්ගෙන් සුවය පතන්නටයි. අද දවසේදී අපි ආඥා කරනවා මේ සෑම දෙනාගේ අවශ්‍යතා ඉටුවන්න කියලා. සුවය සාමය ඔවුන්ට ලැබෙන්න කියා. ඒ වගේම අද දවසේදී අපි විශේෂයෙන්ම ආඥා කරනවා රෝගාතුරව සිටින අපගේ රට වෙනුවෙන් ශ්‍රී ලංකා ද්වීපය වෙනුවෙන් අපට සුවය විගස සුවය ලැබෙන පිණිස අද අපි දෙවියන් යදිනවා. දවර මිත්‍රවරුනි, හෙළ බස්සේ කතාවක් තියෙනවා ලොවට කෙනෙක් එක් දෙයකට වෙයි හපන කියලා. අප සමාජය තුළ භාෂාවට දක්ෂයි ඉන්නවා, විද්‍යාවට දක්ෂයි ඉන්නවා, අපේ පහේ ශිෂ්‍යත්ව හපනුන් ඉන්නවා, එවගේම ප්‍රතිමා නිර්මාණ කරන්න පුළුවන් උපන්දස්සයෝ ඉන්නවා. ඔබට කවුරුත් මතක ඇති, එදා පාපුවාන්සේ ෆ්‍රැන්සිස් පාපුවාන්සේ ලංකාවට පැමිණි වෙලේ මඩුමාතා ප්‍රතිමාව, එවගේම සුදෝ ජුසේ මාස්තුමාගේ ඒ ලස්සන ප්‍රතිමාවක් තිලින කරන්නට තම මහන්සියෙන් එදා රේමන් ප්‍රනාන්දු කියන ඒ සිත්තරුවාට හැකිවුණා. තමාගේ දස්කම් විස්කම් සමාජයට දායාද කිරීම. එවගේම ජීවන රටාවෙන් පිරිපුන් පුද්ගලයන් ඉන්නවා. ආදරයෙන්, සෙනහසින්, කරුණාවෙන්, දයාවෙන් පිරි ඉතිරී යන මිනිස් ජීවිත අපට හමු වෙනවා. අද සුදෝ සුවිශේෂය හමු වන සුදෝ පේදුරුතුමා අන්න එවැනි චරිතයක්. තම ජීවිතයේ දස්කම් විස්කම් ලැබෙනවා, දකිනවා. ඒ වගේම මිනිස් හැදියාවල් වලින්, ජීවන රටාවලින් පිරිපුත් ආදරේ ප්‍රති වෘත්තියක් බවට පත් කරනවා. අද සුවිශේෂය අහනවා ස්වාමින් වහන්සේ, කවුරු ජනතාව මා ගැන කුමක්ද කියන්නේ කියලා. ජනතාවගේ පිළිතුරු උනේ සමහරෙක් කියනවා ඔබ ජෙරමියා කියලා, ඉසයියාස්, එහෙම නැත්නම් දිවසිවරේ. නමුත් උන්වහන්සේ පේදුරු වෙතට හැරෙනවා. පේදුරු සුපුරුදු වර්ධි අන් සෑම දෙනා නියෝජනය කරමින් කියනවා ඔබ ක්‍රිස්තුවරයා නොය කියලා. ප්‍රේමණීය මිත්‍රවරුනි, පේදුරුතුමා ක්‍රිස්තුස් වහන්සේව හඳුනගත්තා. හඳුනගෙන නිකන් හිටියේ නෑ. හඳුනගෙන ඒ අනුව ජීවිත හැඩගස්වා ගත්තා. ඒ අනුව ජීවිත හැඩගස්වා ගත්ත පමණක් නෙවෙයි, මුළු කිතුණු සංඝයටම, කෝටි 140ක් වන කතෝලික ජනතාවට එදත් අද උන්වහන්සේ ආලෝකයක් වුණා. අන්න එනිසයි ස්වාමින් වහන්සේ කියන්නේ, පේදුරු ඔබ පර්වතයක්. මේ පර්වතය පිට මාගේ සභාව ගොඩ නගන්න නිරා සතුරායිට විරුද්ධව නැගිටින්නේ නැත. ඔබ යමක් බඳිනවාද, ඒ බඳිනු ලබන්නේය. ඔබ යමක් මුදනවාද, මුදනු ලබන්නේ. ඒ අන් කිසි දෙයක් නිසා නෙවෙයි මිත්‍රවරුනි. ඔහු තුල තිබුණා වූ ජීවන රටාව සහ ඔහු තුල තිබුණා වූ අචල විශ්වාසය නිසායි ස්වාමින් වහන්සේ එසේ වදාළේ. අන්දර මිත්‍රවරුනි, අන්න එවැනි විශ්වාසයකින් තමයි ආදර මිත්‍රවරුනි ඔබත් මමත් අපි සෑම දෙනා මේ සිද්ධස්ථානයට ගොඩවන්නේ. අද දවස ශාරීරික සුවය ලබන්නට, මානසික සුවය ලබන්නට,
එසියල් ලක් මෑණියන් ඉදිරියේ තබලා දෙවි සමිදානන් ඉදිරියේ තබලා සුවය දෙන සමිදානන්ගෙන් ඒ බලාපොරොත්තු ලැබගන්නටයි අද අපි පැමිණති වෙන්නේ. අන්න ඒ විශ්වාසයෙන් යුතුවයි අද අපි එක්වන්නේ. ප්‍රේමණීය මිත්‍රවරුනි, ඔබ දන්නවා එදා දෙවන මහා ලෝක යුද්ධෙදී මැසන් අග්‍රාජිකුසාදීන් වහන්සේ භාරයක් වුණා. අප රට මේ සුන්දර බිම ශ්‍රී ලංකා ද්වීපය ආරක්ෂා කරන්න මවුනි කියලා මේ රාගම කඳු වැටියට ඇවිල්ලා තේවත්තේ කඳු මුදුනේදී එතුමා ප්‍රතිඥාවත් වුණා. එතුමා විදේශිකේ. නමුත් අප රට බේරා දෙන්න කියලා මෑණියන්ටයි එදා අඳවනා නැගුවේ. එය සිදු වුණා ප්‍රියාදර මිත්‍රවරුනි, අනික් සෑම රටවල් ඒ යුද්ධයට ගොදුරු වුණත් ශ්‍රී ලංකාව ආරක්ෂා වුණා. ඒ නිසායි මේ විශාල බැසිලිකාව ඉදිවන්නේ ඒ ප්‍රතිඥාවේ, ඒ කෘතඥතාවේ සංකේතයක් වශයෙන්. ඒ විතරක් නෙමෙයි ප්‍රියාදර මිත්‍රවරුනි, ඒ ප්‍රතිඥාව තුළ ස්වාමින් වහන්සේ ජනතාවව ආරක්ෂා කළා. නමුත් ප්‍රියාදර මිත්‍රවරුනි, අද අපි දේශය දෙස බලද්දී අප රටම රෝගාතුර වී තිබෙනවා. වංචාව දූෂණය නිසා රට විනාශ වෙලා තිබෙනවා. තවත් පැත්තකින් රටේ ජනතාව රටට ඇති ආදරය ක්‍රමක්‍රමයෙන් ඔවුන් තුළින් හීන වෙමින් පවතිනවා. සමහර රට දැය පවා දමා පිට රටවල් වලට යනවා. තමාට වාසියක් නම් ඕනම දෙයක් කරන්නට සූදානම් ජනතාවක් අපාතර බිහි වෙලා තිබෙනවා. ප්‍රේමණීය මිත්‍රවරුනි, අපේ රටේ ආර්ථිකය සමාජීය සහ දේශපාලන අරමුදු රැසකටයි අද මේ මොහොතේදී මුහුණ දී තිබෙන්නේ. භාණ්ඩ මිල ඉතා ඉහළ නැගී තිබෙනවා. බෙහෙත් මිල පුදුමාකාර පිළිට දවසින් දවස වෙනස් වෙනවා, ඉහළ නගිනවා. කන්නට එක වේලක්වත් නැතිව අසරණව ජනතාව අසරණ වෙලා තිබෙනවා. එහෙනම් ප්‍රියාදර මිත්‍රවරුනි, අපගේ යුතුකම කුමක්ද? ශාරීරික මානසික ලෙඩවලට අප සුවය ස්වාමින් වහන්සේගෙන් ඉල්ලන අතර අවශ්‍ය දෙයක් රටට සුවය ලැබෙන්නට අපි ආඥා කළ යුතුයි. එදා මා කිව්වා වාගේ දෙවන ලෝක සංග්‍රාමයේදී ඒ ඉල්ලීම ස්වාමින් වහන්සේ දානය කළා. ඒ විතරක් නෙවෙයි, 30 වසර යුද්ධයක් පුරා මේ රට අඳුරෙන් යුද්ධයෙන් ගැලී පැවිදි තියෙද්දී අප රටට සාමය උදා කළා. අප රට වෙනුවෙන් දේමෑණියන්ට අපි ආඥා කළා. මෑණියෝ අපට එය තිළිණ කළා. එනිසා අද සුදුසු විශේෂයේ පන්වන ආකාරයට පේදුර්ගේ විශ්වාසය සියල්ල ජයග්‍රහණය කරමින් කතෝලික සභාව පුරා වසර ගණනාවක් මේ පිට මෙලවේ ජීවත් වුණා වාගේ සිය දහස් ගණන් කෝටි ගණන් වලින් ජනතාව විශ්වාසය තුල දිවිගෙව්වා වාගේ අද දවසේදී අපි ආඥා කරමු, අන්න ඒ සුවය සාමය අපටත් අප පවුල්වලට අයටත් විශේෂයෙන්ම අප දේශයටත් ලැබෙන්න කියා අද අපි ආඥා කරමු. අන්න එතකොට සුව දෙන මෑණියන් අප සුවපත් කරනවා. සුව දෙන මෑණියන්ගේ රැකවරණය අපට ලැබෙනවා. එය තුළින් ජයමාවිතට ගමන් කරන්නට අවස්ථාව උදා වෙනවා. ඒ ආශිර්වාදය ප්‍රියාදර මිත්‍රවරුනි ඔබ සමග අදත් හෙටත් මතුවටත් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සුභාසිංසනය කරමු. පිතාගේත් පුත්‍රයාගේත් සුපුරුදු සාන්තුගේත් නාමයෙන්.
එකම දෙවියන් වහන්සේ කෙරේ මම විශ්වාස කරමි. අහස්වලද එනෙරෙන සියල්ලද මාවදාල සර්වබලධාරී පියන වහන්සේ කෙරේ විශ්වාස කරමි. එකම සංගානවල ජේසුස් වහන්සේ කෙරේ විශ්වාස කරමි. උන්වහන්සේ සෑම කාලයකම පෙර පියාණන්ගේ ජනිත වූ සේක. උන්වහන්සේ දෙවියන්ගේ දෙවියෝද ආලෝකේ නාලෝකේද සැබෑ දෙවියන්ගේ සැබෑ දෙවියෝද වන සේක. ජනිත වූ නම මවුන් නොලබ පියාණන් වහන්සේ සමග සම්භවක් පිහිටුව උන්වහන්සේ වැඩ සිටින සේක. උන්වහන්සේ මගින් සියල්ල මවන ලද්දේය. මිනිස් උදෙසාද අප ගැලියු නිසාද උන්වහන්සේ ස්වර්ගයෙන් බැසවදාළ සේක. තවද සුදාකරන් වහන්සේ කෙරෙහි කන්‍යවර යාවන්ගේ මාංශගත වී උන්වහන්සේ මනුෂ්‍යයා වූ සේක. උන්වහන්සේ අප උදෙසා පොන්සු පිලාපියක්තේ කුරුසේ නැගසුන් ලැබ මරණය වේදනාවිද කුකුත්වේ තැන්පත් කරනු ලැබූ සේක. උන්වහන්සේ උන්වදා උත්තාන උසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණ පියාණන් වහන්සේගේ දකුණු පසේ වැඩ සිටින සේක. ජීවිතද මරණද විනිශ්චය කරන්න පිණිස උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩින සේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් නොමැත්තේය. පියාණන්ද ජීවිතයකන්ද වන සුදාකරන් වහන්සේ කෙරෙහිද මම විශ්වාස කරමි. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයන් වහන්සේගෙන් නික්මෙන උන්වහන්සේ පියාණන් වහන්සේ හා පුත්‍රයන් වහන්සේ සමග එකම වන්දනාවක් මහිමයක් ලබන සේක. උන්වහන්සේ දිවස්වරුන් මගින් කතා කර සේක. අපොස්තුලන්ගේ පැවතෙන එකම වූද ශුද්ධ වූද කතෝලික වූද සභාව කෙරෙහි මම විශ්වාස කරමි. පව් පමාව සඳහා එකම බෞතිස්මයක් ඇති බව මම විශ්වාස කරමි. පළමුගෙන් යවන ගැටීමද මතු පැමිණ සදා ජීවිතයද මම බලාපොරොත්තු වෙමි. ආමේන්. විශ්වාසකින්ගේ ආඥා. ඒ පිළිතුර ස්වාමිනී අප කරන යාඥා අසවදාල මෙනව. ස්වාමිනී අප කරන යාඥා අසවදාල මෙනව. ශුද්ධ සභා මාතා වෙනුවෙන් යදිමු. ආදර දේව භාණනේ සමුදිතත අස්වැද්දීමට කැවලී සිටින ශුද්ධෝත්තම පේතුමා ඇතුළු පූජක පැවැදි සමහට දේව සේවය පළබරිත ලෙස ඉදිරිපිරීමට දේව ජනතාව ඔබ වහන්සේගේ ප්‍රේමය තුළ ජීවත් කරවීමටත් අවසි මඟ පෙන්වීම හා ධෛර්යය ලැබෙන පිණිස ස්වාමිනී අප කරන යාඥා සාදරයෙන් අප දේශය වෙනුවෙන් යදිමු. කරුණාකර දේශනාවනේ මේ තීරණාත්මක මොහොතේ රටේ ජනතාවට සුරක්ෂිත හා සෞභාග්‍යමත් අනාගතයක් විවර කරමින් සත්‍යවාදීව හා යුක්තිගරුකව තම සේවාව පුද කරමින් අප දේශීය සාමකාමී සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ලෙස ගොඩනැගීමට අවසි ප්‍රඥාව හා ධෛර්යය සියලු ජනනායකින් හට ලැබෙන පිණිස ස්වාමිනී අප කරන යාඥා සාදරයෙන් මෙනව. නොයෙකුත් විපත්ති හා ක්‍රීඩාවන්ට ලක්වන්නන් වෙනුවෙන් යදිමු. දයාවන්ත දේවපියාණනි ක්‍රිස්තු අනුගාමික වීමේ උතුම් කැඳවීම දෙව්මවුන් වටාගත් සේම අප ජීවිත තුළ අපට පැමිණෙන දුක් පීඩා අභියෝග තාඩන පීඩන හමුවේ නොසැලී සැබෑ ක්‍රිස්තියානිකම තුළ සවිමත් වී සියලු වේදනා දරාගෙන ඔබ වහන්සේ අනුව යන්නට අවශ්‍ය ශක්තිය බලය ලැබෙන පිණිස ස්වාමිනී අප කරන යාඥා සාදර වෙනව. සුවය බලාපොරොත්තුෙන් සිටින්නන් වෙනුවෙන් යදිමු. ස්වසහනේ යදිමින් මේ පුදුමම වෙත පැමිණි සහ පැමිණීමට නොහැකිව නිවස්වලට වී සිටින බැතිමත් ජනතාවට දිවස ප්‍රසාදයේ ජේසු සමුදානන් වහන්සේගේ දයාව අත්දකිමින් සුවය හා සහනය ලබන්නට අවශ්‍ය වරම් ලැබෙන පිණිස ස්වාමී අපගේ ආඥා සවදන් දෙනවා. අපි විශේෂයෙන්ම සුවය කතා බලාපොරොත්තු වෙන අය වෙනුවෙන්
මේ මොහොතේදී යාඥා කරමු. මෙකී දේ අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට ලැබේවා. ආමෙන්. පිරිමේ ගීය සපඬුව පෙරහැර. Thank you.
සහෝදර සහෝදරියනි මාගේ සහ ඔබගේ ආගය සර්වබල ධාරිදේ පියාණන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. තමන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමියත් අත්වනු සඳහාද අපගේ තමන් වහන්සේගේ මුළු ශුද්ධ ස්වභාවයත් යහපත සඳහාද ඔබගේ හස්තවලින් සවිදානෝ මෙම යාගය පිළිගන්නාසේක්වා. මහෝත්තම වූ දෙවි පියාණන් වහන්ස ඔබ වහන්සේට ප්‍රසන්නව රැගෙන පූපහා මිදි රසද අපගේ ශ්‍රමයේ සහ පරිත්‍යාගයේ පඳුරුද සමග අපගේ ආත්මික සහ මානසික හා ශාරීරික අබල දුබලතාවයන්ද ඔබ වහන්සේට බාර කරමු. දුබලාප බලවත් කර රෝගී වූ අප ඔබ වහන්සේගේ ආත්මික පෝෂණයෙන් සුවපත් කළ මැනව. මෙකීදී අප ස්වාමීන් වන ජේස් පිසුස් වහන්සේ උදෙසාම ලැබේවා. සම්විධානන් වහන්සේ ඔබ සමග වනසෙක්වා. ඔබගේ හදවත් ඔසවන්න. සම්විධානන් වහන්සේ වෙත ඔසවා සිටිමු. අපගේ දෙවියන් වන සංවිධානන්ට ස්තුති කරමු. පරිශුද්ධ පියාණෙනි සර්වබලධාරි සදාතන දෙවි සංවිධානෙනි අප සංවිධානනම ක්‍රිස්තුස් වහන්සේ මගින් සෑම කාලීට සෑමතන් දී අපි ඔබ වහන්සේට තුති පිළීම සැබවින්ම යෝග්‍ය යුතුය සාධාරණය ගැලවීම ගැලවිදායකය. මිනිසා කළ වරද ගැන අනුකම්පා කළ උන්වහන්සේ කන්‍යාවගේ නිපදීමට කරුණා කළසේක. උන්වහන්සේ කුරුසිය මට දුක් විඳ නැසී නිත්‍ය මරණයෙන් අප ගලවා ගත්සේක. තවද උන්වහන්සේ මරණයෙන් උත්ථාන වී සදාතන ජීවිතය අපට දානය කළසේක. එයින් සොරදූ දක්දාදී සොරසේන සමූහයෙන් අන්තර සාධුනාදයට අපේ ගීත රාවැඩෙක් කරමින් ඔබ වහන්සේගේ මහොත්තම භාවය අපි මෙසේ වර්ණනා කරමු. ශ්‍රීශුද්ධය සුරසේනාවන්ගේ දෙවි සමිධානෝ ශ්‍රීශුද්ධය අහසත් පොළවත් ඔබ වහන්සේගේ මහිමයෙන් පිරී තිබේ. උත්කෘෂ්ඨ මණ්ඩලයේ හෝසානා. සමිධානන් වහන්සේගේ නාමයෙන් වඩතුමානෝ භාග්‍යවත්ය. උත්කෘෂ්ඨ මණ්ඩලයේ හෝසානා. එසේ සමිධානනීය ඔබ වහන්සේ සැබවින්ම සවිසුද්ධය සියලු සවිසුද්ධතාවල් පත ඔබ වහන්සේමය. එහෙන් ඔබ වහන්සේගේ ආත්මයන් අනුහසින් පතිත වන පිණිමෙන් මේ පඬුරු මත වස්වා ඒවා පරිසුද්ධවත් කරන මේ ණයද සිටිමු. අප එසේ අදිනුවේ මේ පඬුරු අපුඩිසාප සමිධානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් සිරුදීරයක් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ සිය කැමැත්තෙන් දුක් ප්‍රාප්තියට තමන් පවරා දෙමින් පූපය රැගෙන තුති පුදමින් එය කඩා සුවකීය ශ්‍රාමකට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින් ගෙන අනුභව කරන්න මක් නිසාදයක් මේ ඔබ දෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. එලෙසම රාත්‍රි භෝජනය අනුභව කළ පසු උන්වහන්සේ කුසලානද රැගෙන නැවත තුති පුදා ස්වකීය ශ්‍රාවකන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින් ගෙන පානය කරන්න මක් නිසාදයත් මෙ අභිනව වූද අනන්ත වූද කිවිසුමේ මාගේ රුධීර කුසලානයයි. පවකමාව සදා ඔබූදෙසාද බොහෝ දෙනා උදෙසාද එය වගුරනු ලබන්නේය. මාසී කිරීම පිණිස මෙය සිදු කරන්න. විශ්වාසය අභිරහස
උන්වහන්සේගේ මරණයද උත්ථානයද ස්මරණය කරමින් අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ වහන්සේ හමු වී සිටමින් ඔබ වහන්සේට තේවා පුද කරන්නට සුදුසන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන්නා වූ අප සැම සුදාත් පැන විසින් එක්සත් කරන ලබන ලෙස අවනතව අයද සිටිමු. සමිධානනේ මුල්ලවේ පැදර පවත්නා ඔබවාන්සක සාන්ත සභාව සී කළ මෙනව ෆ්‍රෑන්සිස් නැමැති අප විශ්වෙන් ඩේරානන්ද මැල්කම් රංචිත් නැමැති අපගේ රදගුරතුමන්ද එතුමන්ගේ සහයක රදගුරතුමන්ලාද සකල පූජක පිරිසද සමග එම සභාව දයාවෙන් පරිපූර්ණ වන්නට සලසනු මැනව. උත්ථාන අපේක්ෂාව තුළ සැතපුන අපගේ සහෝදර සහෝදරියන්ද ඔබවහන්සේගේ දයනුකම්පාව කෙරේ විශ්වාසීව ඇතිව නැසෙනු අනිකුත් සියල්ලන්ද සිහිකර ඔබවහන්සේගේ ශ්‍රීවත මරණේ ආලෝකයේ වෙතට ඕන් පිළිගත මැනව අප සියල්ල දයනුකම්පා කළ මැනව භාග්‍යදී මාතාන කන්නේ මරියාවන්ද උතුමන්ගේ වෘතසදවත් පතිය සුද්ධ ජුසේ මිනිදුන්ද භාග්‍යවත් අපෝස්තුවරුන්ද ශුද ජුසේ වාසුන්ද ශුදවන්තනතුන්ද සැම කල්හීම සදාකාලය සිට වාස් ප්‍රසංසාගෙන දුන් ශිරුෂදවන්තයන්ද සමග සදා ජීවින් සහභාගවීමට අපසදුස්සන් කළ මැනව තවදොන්නා සමග උභවහන්සේ ප්‍රසංසා කිරීමටද උභහන්සේගේ මහිමේ වරණා කිරීමටද උභහන්සේගේ පුත්‍රෝ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සර්වබලධාරී දෙවි පියාණනි සුදාත් වහන්සේ හා සමග එක්ව වැඩවසනා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටමත් වේවා. ගැලවීම් දායකාන පනතින් ප්‍රගුණ වී දේවපදේශයෙන් පුහුණු වී අපි එඩිතරව මෙසේ ආඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමය ආරාධිත වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙලෙවිදී වේවා. අපගේ දිනදා පූජනීය අද අපට දානය කළ මැනව අපට වරද කරන අයගේ වැරදි අපකමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව පාප අවස්ථාවල සිවීමට අපිට නොදී අයහපතින් මුදා ගන්නා සංවිධානනී සිල්ව අයහපතින් නම මුදා ගන්නා මෙන්ද අපගේ මේ ජීවිත කාලයේදී අපට සාමය දෙන මෙන්ද අපි අවනතවායද සිටිමු. එවිට වහන්සේගේ කරුණාවර පීඨ ලැබ නිරතුරුම පවින් මිදී සෙලු කරදරෙන් සුරක්ෂිත වී අපගේ ගැලම් කරුවානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි විසෙන්නෙමු. මග්නිසාරයත් රාජ්‍යද බලයද මහිමයද සදාටම වහන්සේගේ. සාමයේ සමග තබා යමි.
මාගේ සාමය ඔබට දෙමි ස්වකීය ශ්‍රාවකයා නමතව අදාළ ජේසුස් ක්‍රිස්තුස් සමිදානනි. ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබගේ ස්වභාවයේ විශ්වාසයේ සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම ස්වභාවට දයාන්විතව සාමයද සමගියට දාණය කළ මැනව ඔබ වහන්සේ සදාටම වැඩවසනසේක රජකම් කරනසේක ආමෙන්. සමිදන්නන් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි එකිනෙකාට සාමය පතමු. ලෝවේ පව් හරණ දේවගලු පෝතකයානි අපට කරුණා කළ මැනව ලෝවේ පව් හරණ දේවගලු පෝතකයානි අපට කරුණා කළ මැනව ලෝවේ පව් හරණ දේවගලු පෝතකයානි අපට සාමිය දුන මැනව මෙන්න දේව බැටළු පෝතකයානෝ මෙන්න ලොවේ පෞහරණ තනන් වහන්සේ උන් වහන්සේගේ භෝජනයට ආරාධනා ලද්ද වාග්යවන්තයෝය. සමිදානනි ඔබ වහන්සේ මාතුලට වඩින්නට මම සුදුස්සෙක් නෙවෙමි. එහෙත් වචනය පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුවවන්නේය. වහන්සේගේ ශිෂ්‍යයෙකු සලා ජීවිතය කරා සදා ජීවිතය කරා Thank you.
Adore la
Buddha, Buddha.
අපි ආඥා කරමු. ජීවනයේ සමිධානනී ඔබ වහන්සේගේ දයා කරුණාව අනුව අප පුරවාලු. මේ ඖෂධේ නබ මුල් මෙන් සුවපත් කළ මැනව අප විසින් කළ යුතු සෑම දෙයක්ම ඔබ වහන්සේගේ අභිමතයට අනුකූලව ඉටු කිරීමට එමගින් අපට ශක්තිය දුන මැනව මේ කීඩේ අප ස්වාමීන් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම ලැබේවා. සමිධානන් වහන්සේ ඔබ සමග වනසේක්වා. සර්වබලධාරී දෙවි මහෞත්තම යානන් වන පියාණන් වහන්සේද පුත්‍රයාණන් වහන්සේද සුදාත්මයාණන් වහන්සේද ඔබ සැම ආශිර්වාද කරනසේක්වා. දිව්‍ය පූජාව අවසානයි සුභාරංචිය රැගෙන යන්න. අවසන් වූයේ අද උදේවරුවේ පැවැත්වෙන අවසාන දිව්‍ය පූජායාගයයි. විශේෂ දැන්වීම් කීපයක් අපට දැනුම් දෙන්නට අද සවස 4:50ට රාගම දුම්රිය ස්ථානයේ සිට ගාල්ව දක්වා විශේෂ දුම්රියක් ධාවනය වෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා. අද සවස 4:50ට රාගම දුම්රිය ස්ථානයේ සිට ගාල්ල දක්වා විශේෂ දුම්රියක් ධාවනය වෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා. මේ විශේෂ ඉල්ලීම මේ වන විටත් මේ පහත අංකය කියවෙන එම රථය
ඉමස්ථානයෙන් ඉවත් කරගත් නොගත්